අපි එළඹෙමු මීළඟ අදියරයට. ගේය පද රචකයන් 11 දෙනෙක් නියෝජනය කරමින් වේදිකාව මත 11 දෙනෙක් සිටිනවා. මේ අතුරින් කිසිවෙකුගේ හෝ ගේය පද රචනාවක් අද දිනේදී සුවිශිෂ්ටතම ගේය පද රචනාව හැටියට ඇගෙනවා ඇති, පැසසෙනවා ඇති. මොකක් හෝ මිම්මක්, එහෙම නැත්නම් තමන් ඇහුවා අනිත් අයගේ ගේය පද රචනා මිම්මක් තියනවද වඩා හොඳ අහවල් ගේය පද රචනාවක්? හිතාගන්න අමාරුයි ඒ වගේ මිම්මක් ගැන. ගීතයේ අන්තර්ගතය සමහර විට වඩා වැදගත් වෙන්න පුළුවන් මිම්මක් විදියට. දැන් ඔබට හිතනවද ඔබ මැවූ ගේය පද රචනාව නෑ ඊට වඩා තවත් පියවරක් ඉදිරියට ගිහිල්ලා මවන්න තිබුණා කියලා? මං හිතනවා මගේ පළවෙනි අවස්ථාව මේකින්ද මගේ හිතේ මැවිච්ච අදහස තමයි මං අකුර වලට පරිවර්තන කරේ. මං හිතනවා මින් ඉදිරියට ලේන එක මීට වඩා සාර්ථකව යන්න පුළුවන් කියලා මේ ලැබුණු අත්දැකීමත් එක්ක. අද දිනෙහිදී ඔබට බොහෝ අත්දැකීම් ලැබුණා. හැන්දෑ වරුව පුරා ඔබ ප්‍රවීණ ගේය පද රචකයන් නැසුරේ, සංගීතවේදීන් නැසුරේ ගී තනන හැටි උගත්තා. එනිසා නිසකවම ඔබේ ඊළඟ පියවර මීට වඩා සරුසාර අස්වැන්නක් අපිට දායාද කරාවි. අපි තෙවන ස්ථානයේ දිනා ගන්නා ගේය පද රචකයා හඳුන්වා දීමට මත්තෙන් ඒ සඳහා වන සම්මානය සහතික පත්‍ර පිරිනැමීම සඳහා සූදානම්. තෙවන ස්ථානයේ සඳහා වන පදක්කම සහතික පත්‍රයේ සහ සමරු සිහිවටනය ලබා දීම සඳහා ශ්‍රද්ධා අමාත්‍යාලයේ සභාපති අධිනීතීඥ සුදත් ජයසුන්දර මහතාටයි ඇරයුම් කර සිටින්නේ. සුදත් ජයසුන්දර සභාපතිතුමනි, ඔබතුමන්ට ඇරයුම් කර සිටිනවා. අපි සූදානම් මේ ගේය පද රචකයන් අතුරින් වඩාත්ම සාධනීය ලක්ෂණ පෙන්නුම් කළ ගේය පද රචනාව කළ රචකයා හඳුන්වා දෙන්නට. මේ අහපු සින්දු හිට් කරන්න දරන උත්සාහයක් නෙවෙයි. එහෙම නැත්තම් මේ රියැලිටි ෂෝ එකක කවුද සුපර් ස්ටාර් කියලා තෝරනවත් නෙවෙයි. හැබැයි තමන් ලියූ ගේය පද රචනාවේ සදොස්තෙන් නිදොස්තෙන් පිළිබඳව තමාටම හැඟීමක් ඇති කර ගැනීම සඳහායි මේ උත්සාහය. ඒ අනුව ශ්‍රද්ධා මාධ්‍යාලයේ සංවිධානය කළ බොදු ගී පද රචනා තරඟාවලියේ තෙවන ස්ථානයේ හිමි කරගන්නේ සශිකා නිසංසලා ජයසුමන සහ සමන් ලෙනින් ගායනා කළ කලල් දිය මත ගීතයේ රචනා කළ සුමුදු ගීතානි. තුරුණු සියපත කුසුම මන බඳනා සුමුදු, ඔබට සුභ පැතුම් සමග සභාපතිතුමන් අතින් අපි සූදානම් සිහිවටනය පළ කරන්න. මේ මා හිතන්නේ සුමුදුගේ පියා වෙන්න ඕනේ. සුමුදු ලංකාවේද? ඇස්සර විදේශක තේලා ගුරු සේවයෙන් එක තේලයි. තාත්තේ කොහොමද මේ ආරංචිය සුමුදුට කියන්නේ? සුමුදු දැන් ඒ සියල්ල අහගෙන ඉන්නවා. සුමුදුගේ සහෝදරිය මෙතන ඉඳන් සියල්ල එහාට දෙනවා. සුමුදුට මෙහෙම ගී ලියන්න හපංකමක් පොඩි කාලේ ඉඳලා තිබුණද, නැත්නම් මේ ගීයක් ජනප්‍රිය ප්‍රසිද්ධ ගායක ගායිකාවන් ලවා ගැයුණු පළවෙනි අවස්ථාව? පළවෙනි අවස්ථාව ගීත රචනයේ සෞන්දර්යය පිළිබඳව එයාට පුංචි කාලේ ඉඳන්ම ලොකු හැකියාවක් තිබුණා. අපි කාගේවත් ඉරිගැන්වීමක් ඇතුව නෙමෙයි, එයා විසින්ම හදාගත්තු දෙයක්. මට ලොකු සතුටක් තියෙනවා මගේ ගීතයකුත් මෙතන ගායනා වුණා. තරගයේ 11ට අයිති නොවුණත් 11 අවසානයේ මුලට ගායනා වුණේ ඒ ගීතය. ඒ නිසා මටත් ඒක ලොකු සතුටක්. මගේ දුව මේ වගේ තත්ත්වයකට පත්වීම ගැනත් මම ලොකු සතුටක්. ඒ වගේම ශ්‍රද්ධා රූපණියටත්, ඒ ස්වාමීන් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයටත් මම ස්තුතිවන්ත වෙනවා. මේ පුණ්‍ය අනුමෝදනා කරනවා.
මේ විවිධ ගණයේ මේ වචන මාලාවන් එකතු කරලා හරයක් නැති ගීත මේ බිහි වෙන මේ ලෝකේ අර්ථවත් ආගම සම්ප්‍රදායේ ගැඹුරු වෙන මේ වගේ නිර්මාණ ඉදිරිපත් කිරීම පිළිබඳව අපි මේ ආයතනයටත් ස්වාමීන් වහන්සේ ප්‍රතිනිධි කාර්ය මණ්ඩලයටත් අපේ ශීර්ෂ ප්‍රණාමය පුද කරමු. සුමුදට කියන්න ඈ තවත් හරවත් ගී ලියන්න තෙක් අපි බලා සිටිනවද? ගරු සභාවතුමන් නැතින් සුමුදු සඳහායි මේ සම්මානය පිරිනමන්නේ. කලල් දිය මත ගීතය රචනා කිරීම වෙනුවෙන් සශිකා නිසංසලා ජයසුමන සහ සමන් ලෙනින් ගායනා කළ දර්ශන වික්‍රමතුංග සංගීතවත් කළ සුමුදු ගීතානී රචනා කළ කලල් දිය මත ගීතයටයි මේ ඇගයුම. දැන් දෙවන ස්ථානය සඳහායි ත්‍යාග සහතික සම්මාන පිරිනමන්නට සූදානම්. ගෞරවනීය ආරාධනය සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති තැන්පත් රිය අඩ්මිරාල් රෝහණ පෙරේරා මැතිතුමන්ට. රෝහණ පෙරේරා මැතිතුමන් නැතින් අපි දෙවන ස්ථානය සඳහා සම්මාන පිරිනමීමට සූදානම්. එහා කොනේ ඉඳලා බැලුවාම දෙපලක් අතේ සහතික සම්මාන. දෙවන ස්ථානය හිමි කරගන්නේ දීපිකා ප්‍රියදර්ශිනී පීරිස්, මහින්ද බණ්ඩාර සහ යසස් නිවන්තක නවක ගේය පද රචකයාගේ සහභාගීත්වයෙන් නිමැවුණු ඕදාත ආලෝක දහරා ගීතයයි. මත සිනා මෙවින කල පෙන නගින් ඕදාත ආලෝක දහරා ගීතය සඳහා පද රචනා කළ යසස් නිවන්තකයි ශ්‍රද්ධා බුදු ගී පද තරඟාවලියේ දෙවන ස්ථානය හිමි කරගන්නේ. යසස් ඔබයි හිමි කරගත්තේ ජූරියේ සම්මානයේ ජූරියේ ඇගයුමට ලක් වුණෙත් ඔබයි. ඕදාත ආලෝක ධාරා ගීතය සඳහායි මේ ඇගයුම. තවමත් ගේයපද රචකයන් 11 දෙනෙක් වේදිකාවේ. එයින් දෙපලක් අපිට හිතින් ටිකකට අමතක කරන්නට පුළුවන්. මේ නව දෙනා අතුරින් කවරෙක්ද අද දිනේදී මේ ශ්‍රද්ධා බොදු ගී තරඟාවලියේ විශිෂ්ටතම ගීය පද රචනය සඳහා වන සම්මානය ඇගයුම හිමි කරගන්නේ? මට ඔබතුමිය මතකයි ස්වාමි පුරුෂයා වෙනුවෙන් තමයි අද දවසේ මේ වේදිකාවට පැමිණියේ. ඔහු කෝ? ඔහු විදේශගත වෙලා රැකියාවක නිරත වෙනවා. ඔහුට මේ ගීකම් කවිකම් කොහෙන්ද ආවේ? ඇත්තටම එයා ලොකු පොතක් ලියලා තියෙනවා ගීත. ඒ ලියලා තිබුණාට ඇත්තටම මේ ඒව කාටවත් ගායනය කරන්න දීලා නැහැ. ඒ වගේ අවස්ථාවක් ආවේ නැහැ. මේ ඉතින් පළවෙනි අවස්ථාව එයාගේ. හරිම සතුටුයි. ඉතින් අර 11 දෙනා අතර තේරුණාට වඩා හිතට දැනෙනවා ඇත්තටම එයාට හැකියාවක් තිබිලා තියෙනවා. ලිව්වට ඒක අර ගායනා වුණේ නෑනේ, හැකියාව දන්නේ නෑ. දැන් ඉතින් ඇත්තටම සතුටුයි. ඔබ ගුරුවරියක් කියවනේ, ඒ නිසා එකින් එක මැන බලන්න පුළුවන්. ඔබ ගුරුවරියක් විදියට හිටියා කිව්වා. ඔබතුමිය ගුරුවරියක්ද? ඔව්. ගුරු දෙපලක් ඉන්නවා. මේ තමන් අතට ආපු දරුවන්ගේ නිර්මාණ 11ක් කියලා හිතුවොත් කොතෙන්ටද වැඩි බර තියන්නේ? වැඩි බරක් ඉතින් රසය, බෞද්ධ භක්තිය, ගෞරවය, ගීතයකට අවශ්‍ය සියලු දේ ඒකේ අන්තර්ගත නම් ඒක හොඳ නිර්මාණයක් කියලා හිතනවා. ඒ අදහස් මත මට සලකා බලන්න ඉන්නේ. අද රටේ හුඟක් තියෙන්නේ නීරස ගී. රසයෙන් තුරයි බොදු බැතියක් නැහැ. ඒ වගේ ගීත අතර ඇත්තටම මේ බුද්ධාලම්බන ප්‍රීතිය වගේ දේවල් වඩවන ගීත නිර්මාණ හරි අඩුවෙන් ගායනා වෙන්නේ.
එනිසාමයි මං හිතන්නේ ශ්‍රද්ධා රූපවාහිනිය මේ උත්සාහ ගන්නේ හොඳට හඬක් දෙන්න බැරිද? එහෙම නැත්නම් වෙන වචනකින් කියනවා නම් ඇයි හොඳ සහ යහපත කියන එක සමාජයේ කතා බහට ලක් වෙන මාතෘකාවක් කරන්න බැරිද? එහෙමනම් ප්‍රථම ස්ථානයට හිමි පදක්කම් සහතික පත්‍ර සමරසිහි වටනය CD පටය ලබා දීමට අවස්ථාවයි මේ. ගෞරවනීය ආරාධනය නාවක හමුදාපති තැන්පත් සිරිමෙවන් රණසිංහ මැතිතුමන්ට. නාවක හමුදාපති තැන්පත් වයිස් අදමිරාල් සිරිමෙවන් රණසිංහ මැතිතුමන් අතින් අපි සූදානම් ශ්‍රද්ධා බුදු ගී පද රචනා තරගාවලියේ විශිෂ්ටතම ගේය පද රචනය හඳුන්වා දෙන්නේ. ගේය පද රචනා 11ක් අතුරින් මේ තේරෙන්නේ මාස 6ක පමණ ආයාස කර උත්සාහයකින් ඉක්බිතිව ලංකාවේ ප්‍රවීණම ගේය පද රචකයන් අතින් ඇගයුමට සහ විචාරයට ලක්වුණු 700කට අධික ගේය පද රචනා අතරින් සාධනීයම ලක්ෂණ පෙන්눔 කරන විශිෂ්ටතම ගේය පද රචනය ශ්‍රද්ධා බොදු ගී පද රචනා තරගාවලියේ ප්‍රථම ස්ථානෙ හිමි කරගන්නේ රොෂාන් කෘෂාන්ත රචනා කර නෙලන්නට බුදු පිළිමයක් ගීතයක්. නෙලන්නට බුදු පිළිමයක් කවා බුදු ගුණ කියානොනි මෙන තවාලු කළු ගලත් නිසල බලාවුන්නාම නෙලන කළු නිලන්නට බුදු පිළිමයක් ගීතය රචනා කළ රොෂාන් කෘෂාන්තරයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මැතිතුමන් අතින් මේ ඇගයුම පළ කෙරෙන්නේ. මගුල් සලකුල දහජියෙන් දුණා සිරිපතුල්. ඔබට දැන් යමක් කියන්න ඇති කලින්ට වඩා සාර උත්තරයක්. මම හිතනවා බුදුරජාණන් වහන්සේට කරන්න පුළුවන් ලොකුම ගෞරවය කරපු හැඟීමක් මට මේ අවස්ථාවේ දැනෙනවා. ඇත්තම මේ අවස්ථාවේ සිහි කරනවා නම් මේ ගීපද රචනා තරගාවලියක් තියෙනවා කියලා මට දැනුම් දුන්නේ මගේ හිතවත් ඉන්නවා මේ වේදිකාවෙම මාදියා බලාගෙන ඩිමස් පිරිස්. ඇත්තම මම එයාට මේ අවස්ථාවේදී මේක උපහාරයක් කරලා පුදගන්නවා. මොකද එයා මගේ මේ දක්ෂතාවය අඳුනගෙන තමයි කිව්වේ මල්ලි මෙහෙම වැඩසටහනක් තියෙනවා මේ ඔයා ලියන්න මේ එහෙම කියලා. ඒ වගේම මාත් එක්ක මේ අවස්ථාවට සහභාගීලා ඉන්නවා මගේ ගම් ප්‍රදේශයේම මගේ තවත් හිතවතෙක් සුනිල් යෝගේන්ද්‍රන්. ඔහු ප්‍රවීණ ගීත රචකයෙක්. එතුමා මට නිරන්තරයෙන්ම උපදන් දෙනවා මේ ගීතයක් මේ විදිහට ලියන්න වාර දක්ෂතාවයක් තියෙනවා. මට අද තමයි දැනුනේ මේ දක්ෂතාවය මණ්ඩලවත් තියෙනවා කියලා. මම හිතනවා ඒකට මේ ගරු සභාවෙන්ම එගීමක් ලැබුණා. ඔබට තා බොහෝ දුරක් යා හැකි සහ ඔබ තා බොහෝ දුරක් යා යුතුයි. නාවික හමුදාපති වයිස් අද්මිරාල් ශ්‍රීමෙවන් රණසිංහ මැතිතුමනි, ඔබතුමන් ජයග්‍රාහකයාට පණිවිඩයක් කිව්වා මා දැක්කා. ඔබතුමත් සංගීතවේදියෙක්. ඒ හැමතෙම වඩා අවිච්ඡ ප්‍රසාදයෙන් යුතුව තෙරුවන් කෙරෙහි හැමදාම නැඹුරු වන පින්වතෙක්. මේ සියල් අතරේ අර ඔබතුමා ජයග්‍රාහකයාට කියපු උපදෙස, එහෙම නැත්නම් ඒ සුබපැතුමම මා කැමති තා ටිකක් එහාට ගිහිල්ලා විග්‍රහ කරලා දැනගන්න. මේ අද ඇහිච්ච සින්දු ඔක්කොමගෙන් පුදුම සතුටක් දැනුණා මට. මං එක සින්දුවක් කියලා කියන්න බෑ. මේ ලියපු සින්දු ටික ඔක්කොම හරිම ලස්සනයි, හැඟීම් දනවන සින්දු. ඒ අතරින් අත්‍යවශ්‍ය මේ ජයග්‍රහණය කරපු ගීතය සුනිල් ඉදිරිසිංහ මහත්තයා ගායනා කරපු මේ තරම් සිවුමැලිද කළුගල වගේ හැඟීමක් මුලින් දුන්නට, එතනින් තවත් එහාට ගිය බුද්ධාලම්බන ප්‍රීතිය දිගින් දිගටම වඩවන ගීතයක් වුණා. ඉතින් ඒකට ඉඳන් මම හිතනවා දැන් මට ඇත්තටම දැනුණා මේ දැන් මේ මේ තරුණයාට
තව කොච්චර කාලයක් තියෙනවද ඉදිරියට? ඉතින් ඒකෙදි එයා මේ ලයින් එකේම හිටියොත් හුඟක් හොඳින් ගීත රචනා කරන්න පුළුවන් වෙයි. ඉතින් ඒකෙන් සමාජයට දෙන්න පුළුවන් පණිවිඩේ. ඉතින් ඒ නිසා තමයි මම කිව්වේ තවදුරටත් මේ ලියන දේවල් සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාව. ඒක ඇත්තම එතුමාට විතරක් නෙමෙයි මේ ඉන්න සියලුම දෙනාට, මේ ලියපු සියලුම දෙනාට මගේ ප්‍රාර්ථනාව මේවා තව තවත් ලියවෙන්න, මහන්සි ගන්න, ධර්මය ඉගෙන ගන්න ඉගෙන ගන්න, මේ හැඟීම් අනිත් අයටත් බෙදා දෙන්න හැකියාව ලැබේවා කියන එක. ඔබතුමන් ඉතාම නිවැරදිව එළියටගෙන පෙන්නුවා ඒ ඡායග්‍රාහී ගේය පද රචනාවේ තිබිච්ච අරුමය, එහෙම නැත්නම් අපූර්වත්වය. බොහෝ ගේය පද රචකයන් අඩවන් වූ දෙනෙතින් ගලනා බුදුරැස් පිළිබඳව ගී ලියා තිබෙනවා. හැබැයි මා විශ්වාස කරන විදියට තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් මා නිවැරදි කරයි වැරදිනම්, ඇයි ඒ සිරි සම්බුදු දෙනෙත අඩවන්ව තැබුවේ කියා මෙතෙක් කිසිදු ගේය පද රචකයෙක් හෝ කවියෙක් හේතු දක්වා නැහැ. අද මේ ශ්‍රද්ධා බොදු ගී තරඟාවලියේ ප්‍රථම ස්ථානයේ දිනා ගන්නා ගේය පද රචකයා මුල්ම වතාවට හෙළි කර සිටිනවා. ඇයි ඒ බුදුරෙහි දිනෙත් අඩවන්ව තබන්නේ කියා. ඒ කවිකම, ඒ කවි සංකල්පය නැවුම් සහ අපූරු සංකල්පයක් අපේ ගී පද රචනා සංකල්ප ධාරාවට. තව එක පුංචි ප්‍රශ්නයක් අහන්න තියෙනවා සර්. ඔබතුමා ඉවර වෙනකම්ම හිටියා, මේ ගීත අහන එක වෙහෙසක් උනේ නැද්ද කියලා දැනගන්න කැමතියි. මෙච්චර වෙලා හිටියා, ඇත්තටම මේ ගීත අහන එක වෙහෙසක් උනේ නැද්ද? අනේ නෑ, ඒක එහෙමනම් මට දැනුනේම නෑ. දැන් ස්වාමීන් වහන්සේ සැරෙන් සැරේට මගෙන් අහුව බඩගිනිද කියලා, මට එහෙම එකක් නම් දැනුන්නේ නෑ. ඉතින් මේ මම හොදා හුඟක් උද්‍යෝගිමත් මේ සින්දු ටික අහගෙන හිටියා. මොකද ඒ සින්දු ඔක්කොම ඉතාම අනර්ගව ලස්සනට ලියවිච්ච සින්දු. දැන් අර කෙළවරේම ඉන්න මේ ත්‍යාගලාභියාගේ පියාගේ ගීතයක් ගායනා වුණා මෙතන මේ සමන්ලෙන්න එක්ක. තව මම ඇත්තම දැකලා හරිම ලස්සන සින්දුවක්. ඉතින් මේක මේ තරංගයට ඉදිරිපත් නොවුණත්, ඉතින් ඒකින්ද මේ තරංගයෙන් පිටට ගියත් මේ ගියවිච්ච එක සින්දුවක්වත් අතෘප්ති කරයි කියන්න කිසිම දෙයක් නැහැ. ඉතාම තෘප්තිය දනවන සින්දු. ඒ නිසා මම ඉතාම සන්තෝෂයෙන් තමයි අහගෙන හිටියේ. ඔබතුමන්ට බොහොම සුවයි. නාවික හමුදාපත්තුමන් ඉතාම විචාරශීලීව සහ විවේක බුද්ධියෙන් සෑම ගේය පද රචනාවක් දෙසම බැලූ වග එතුමන් දුන් අවසන් පිළිතුරුනුත් පැහැදිලි වුණා. සුභෝති ස්වාමීන් වහන්සේගෙන් ආශිර්වාද ලබා ගැනීමටත් සදහම් තිරණ ලබා ගැනීමටත් ආරාධනා කර සිටිනවා. ඔබ සියලු දෙනාට ප්‍රථමයෙන්ම ප්‍රථම ස්ථානය ලබාගත් රොෂාන් ක්‍රිෂාන්ත ඔබට ආරාධනා කරනවා ස්වාමීන් වහන්සේ වෙත ගිහිලා ඔබගේ සදහම් තිරණය ලබා ගන්නට. දෙවන ස්ථානය හිමි කරගත් යසස් නිවන්තක ඔබටයි මේ ආරාධනය. ඔබ වෙනුවෙනුත් සදහම් තිරිනයක් සූදානම් වෙනවා. අද දිනේදී අප මේ වේදිකාවේදී හඳුනා ගන්නා ගේය පද රචකයන් 11 දෙනා තුලම ගේය පද රචනය සඳහා හුරුකම් තිබෙන බව, හුරු බුහුටිකම් තිබෙන බව අවිවාදිතයි. මේ නිසා තමයි එක්කෙනෙකුටවත් කියන්න බැරුණේ අනිත් අයගේ ගීත ගැන අදහසක්. නිසකවම එකක් අනෙකට නොපරදී. ඒ වගේම තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් පවසන්නට යෙදුණා සමහර ආධුනික ලක්ෂණ පවතිනවා. ඒවා නිවැරදි කරගන්න, ඒවා සුමට කරගන්න ඔබට කාලය පවතින වග. තුන්වැනි ස්ථානය ලබාගත් සුමුදු ගීතානි ඔබටයි මේ ළඟ ආරාධනය. සුමුදුගේ පියාට අපි ආරාධනා කරනවා පින්නත් ස්වාමීන් වහන්සේ වෙතින් සදහම් පඬුර තමන්ගේ දියණිය වෙනුවෙන් ලබා ගන්න. මිලඟට සහතිකපත් සහ සදහම් තිලින ලබා ගැනීම ඔබ සියලු දෙනාම එක වගේම දක්ෂයි. ඒ නිසා ඔබ සියලු දෙනාටත් එක වගේම සදහම් තිලින පිරිනමනවා. ඒ ප්‍රසාද්. ඔබ තුල ප්‍රතිභාව පවතිනවා. අපූර්ව වස්තු නිර්මාණාක්ෂම ප්‍රතිභා, අපූර්ව වස්තු නිර්මාණය කිරීමේ හැකියාව ඔබ 11 දෙනා සතුවම් පවතිනවා. එය තවත් වර්ධනය කරගන්නට නම්
ප්‍රතිභාව පමණක් නොවේ ව්‍යුත්පත්තිය සහ සතතාභ්‍යාසයත් ඇවැසි. ඔබට ව්‍යුත්පත්තිය ලැබනු පිණිස මේ ලැබන සඳහම් පඳුරු හේතු වේවි. මීළඟට අපි ආරම්භ කරන්නේ චන්ද්‍රිකා දිසානායක ගේයපද රචකාවියට පිනත් ස්වාමීන් වහන්සේ වෙතින් සදහම් තිලින ලැබනු පිණිස. ඔබට අපේ බෞද්ධ සාහිත්‍ය මහා කෝෂ්ඨාගාරයක් වෙයි ගේයපද රචනා කරනු පිණිස. චාමලි සිනරත්. විශේෂයෙන් මතක් කරන්නට ඕන ශ්‍රද්ධා රූපවාහිනිය තවත් පියවරක් ඉදිරියට තබලා තියෙනවා සුභ ආරංචියක්. මේ මාසේ 18 වන දින සිට රජ රටටත් විකාශය ආරම්භනවා කියලා ඒ විශේෂ මතක් කිරීමක්. ශ්‍රද්ධා රූපවාහිනිය තවත් පියවරක් ඉදිරියට තැබූ වගයි. ඒ කියන්නේ මේ ගේය පද රචකයන්ගේ ගීත රජ රට පළාතේ සිටින ශ්‍රද්ධා රූපවාහිනී නරඹන සුපින්වතුන්ටත් ඉතාම පහසුවෙන් දැක ගන්නට නරඹන්නට හැකියි. මීළඟට උපාලි අත්තනායක මහතාටයි ආදුනික එහෙම නැත්නම් අංකුර ගේයපද රචකයාටයි මීළඟට අපි ඇරයුම් කර සිටින්. ඔහු වෙනුවෙන් ඔහුගේ බිරිඳයි පින්වත් ස්වාමින් වහන්සේ වෙතින් සදහම් පඳුරු ලබන්නේ. එතකොට මේ වෙනකොට ශ්‍රද්ධා රූපවාහිනිය රජ රටත් දකුණෙත් කොළඹත් දිවයින පුරා සෑහෙන ප්‍රදේශ ගණනාවක් ආවරණය කරලා තියෙනවා කියලා සතුටින් මතක් කරන්නට ඕන. මීළඟට දිල්මි සමාධිකා ගේයපද රචකාවියටයි ඇරයුම් කර සිටින්නේ. ජයන්ත ජයලාල් ඔබටයි මේ ආරාධනය සදහම් තිලින ලබා ගැනීමට. එසේම සේමිනි ලක්ෂාණී ගේයපද රචකාවියටත් පින්වත් ස්වාමීන් වහන්සේ වෙතින් සදහම් පඳුරු ලබනු පිණිස අපි ආරාධනා කර සිටිනවා. මීළඟට යසස් නිවන්තකද සිල්වා ගේයපද රචකයාට ආරයුම් කර සිටිනවා පින්වත් ස්වාමීන් වහන්සේ වෙතින් සදහම් පඳුරු ලබනු පිණිස. අපි මීළඟට සූදානම් තවත් සදහම් තිලින කිහිපයක් පිරිනමන්නට අවශ්‍යයි මේ වෙලාවේ. ආරාධනා කරනවා සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරී සභාපති තැන්පත් රේ ඇඩ්මිරාල් රෝහණ පෙරේරා මැතිතුමන්ට ගෞරවණීය ස්වාමින් වහන්සේ අතින් සදහම් තිලින ලබා ගැනීමට. එසේම නාවික හමුදාපති තැන්පත් වයිස් ඇඩ්මිරාල් සිරිමිවන් රණසිංහ මැතිතුමන්ට ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් ඉතාම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා පින්වත් ස්වාමින් වහන්සේ වෙතින් සදහම් පඳුරු ලබනු පිණිස. ඒ වගේම අමතක කරන්නට බෑ ශ්‍රද්ධා මාධ්‍යාලයේ සභාපතිතුමන් ඔබතුමන්ටත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා සදහම් තිලින ලබා ගැනීමට. අධිනීතිඥ සුදත් ජයසුන්දර මැතිතුමනි ඔබතුමන්ටත් ආරාධනා කර සිටිනවා පින්වත් ස්වාමීන් වහන්සේ වෙතින් සදහම් පඳුරු ලබනු පිණිස. චරත භික්ඛවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය ආදී ලෙස එදා ඒ භාග්‍යවතුන් වහන්සේ මහා සංඝරුවනට උපදෙස් දුන්නාසේ අද දිනේදී වර්තමානයේදී බහුජන හිතාය බහුජන සුඛාය බහුජනයාගේ හිතසුව පිණිස මාධ්‍ය මෙහෙවරේ නියැලෙන ශ්‍රද්ධා රූපවාහිනිය ශ්‍රද්ධා මාධ්‍යාලය
ලාංකීය බෞද්ධ ගීත සම්ප්‍රදාය චිර ජීවනය ලැබුණු පිණිස ශක්තිමත් කරන පිණිස ඒ සඳහා නවක ගීය පද රචකයන් දිරිගන්වනු පිණිස දියත් කළ ශ්‍රද්ධා බොදු ගී පද රචනා තරඟාවලියේ සමාප්ති සටහන තබන්නටයි අප මෙහෙලෙන්නේ. මේ ආයාස කර උත්සාහය අදිෂ්ඨානශීලී උත්සාහය පිටුපස පින්වත් බොහෝ පිරිසක් සිටිනවා. නමින් සඳහන් නොකලත් ඒ සියලුම සුපින්වත් පිරිසට පුණ්‍යානුමෝදනා කරන්නට අපි කැමතියි. අද දිනේදී අප හඳුනාගත්ත අංකුර ගේය පද රචකයන් 11 දෙනෙක්. ඔවුන් හෙට දිනේදී බහුජන ඇසුර ලබමින් බහුශ්‍රුත ඇසුර ලබමින් සතතාභ්‍යාසයේ නිරත වෙමින් ලාංකීය ගේය සම්ප්‍රදාය හරවත් කරනු පිණිස සාරවත් කරනු පිණිස තමන්ගේ මෙහෙවර ඉටු කිරීමට පෙරටු එනවතයි කියන විශ්වාසයෙන් අපි මේ භක්ති පූජාව නිමා කරන්නට කැමතියි. නැවතත් සඳහන් කරන්නේ මේ භක්ති පූජාව සඳහා වැඩම කළ පින්වත් ස්වාමින් වහන්සේලාට අපි නමස්කාර පූර්වකව අපි අපේ ස්තුතිය පළ කරනවා. එවැගේම සපැමිණි සම්භාවනීය මුත්තන් හැමට අපි අපේ ස්තුතිය පළ කරන්නට කැමතියි. නැවතවතාවක් මෙබන් අදිෂ්ඨානශීලී උත්සාහයකදී අපි එක්වෙමු. ඔබට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සම්මා සිහිනයක අලුපෑ දියත පුරා නිමා නොවන බව දුකතර නොමින සරා එම්බා මහණෙනි බුදු පද විතරා පිම්පාවැතිරු වෙත රැසහිමි සිරුර අරා සතුන් වට ගනඳුරු මෙකුවාද නිරංජාව මත තෙලිතුඩ තබුවාද නිවසන ගාකන තරු මල් හැර දැමුවාද සවනක් රසට අවසන ඉඩ සැදුවාද